ආයිබෝවන් අද අපි හදන්න යන්නේ අපේ නිරෝගීකම හොඳට තියාගන්න උදව් වෙන ඖෂධීය පානයක් අපිට අවශ්‍ය වෙනවා ගොරක ග්‍රෑම් 200ක් කරපිංච ග්‍රෑම් 100ක් කුරුදු ග්‍රෑම් 10ක් සුදු ලුණු ග්‍රෑම් 50ක් ගොරක තඹ ගන්න වතුර ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මේ ගොරක ටික වතුර ටිකක් දාලා හොඳට තඹ ගන්න ඕනේ ගොරක එක වැහෙන ගානට වතුර දාන්න වතුර දාලා මේක හොඳට ලිපේ තියලා තඹ ගන්න ඊළඟට අපි ගොරක එක තැම්බෙනකන් කුරුදු ග්‍රෑම් 10ක් ගත්තාම මේක බ්ලෙන්ඩර් එකකට දාලා හොඳට කුඩු කර ගන්නවා මේ තියෙන්නේ අපේ ගොරක එක තැම්බෙන ගොරක එක මේක දැන් හොඳට උතුරනකොට ගින්දර ටිකක් අඩු කරලා මේක විනාඩි 10ක් 15ක් විතර හොඳට වහලා තැම්බ ගන්න මේ තියෙන්නේ අපි තැම්බගත්තු ගොරක එක මේකේ වතුර ටිකකුත් තවත් තියෙනවා හොඳට තඹ ගන්න මේ ගොරක කෑලි හොඳට මෙලෙක් වෙන විදියට මේ විදියට සමහර ගොරක තැම්බෙන ටිකක් වෙලා යාවි මේ විදියට හොඳට තැම්බිලාද කියලා බලන්න ඊළඟට අපි මේ ටික ඔක්කොම එකට දාලා පේස්ට් එකක් හදා ගන්නවා මම තඹගත්තු ගොරක ටික දානවා වතුර ටිකක් දානවා ගොල්ලන් මේක පේස්ට් එකට වතුර මදි වුණොතින් මේ මිශ්‍ර වුණු වතුර ටිකක් දා ගන්න පුළුවන් ඊළඟට කුරුඳු ටික මං කුඩු කරගත්තු මේ තියෙන්නේ එකක් මේකටම දා ගන්නවා ඊළඟට සුදු ලුණු ඊළඟට කරපිංච ග්‍රෑම් 100ක් අරන් තියෙනවා ඊට ටිකක් වැඩි වුණත් කමක් නැහැ මේක ටික ටික දාලා මේ ටික ඔක්කොම එකට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ මේ තියෙන්නේ අපි එකපාරක් බ්ලෙන්ඩර් කරගත්තු අපේ ගොරක පේස්ට් එක මේකේ වතුර මදි නිසා මම තව උණු වතුර ටිකක් මේකට එකතු කරගන්නවා එකතු කරගෙන කරපිංච ටිකක් ටික ටික එකතු කරගෙන මේක ඔක්කොම ඉවර වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩර් කරගත්තු පේස්ට් එක මේක එකපාරටම ඔක්කොම දාලා බ්ලෙන්ඩ් කරන්න බැරි වෙයි ඕගොල්ලන්ට ටික ටික දෙස්තරකට විතර බ්ලෙන්ඩ් කරගන්න මේක බ්ලෙන්ඩර් කරනවට වඩා හොඳයි ගලක අඹරලා ගන්න පුළුවන් නම් තියන අයට පුළුවන් ගලක අඹරලා ගන්න නැත්නම් බ්ලෙන්ඩ් කරගන්න මේක ඊට පස්සේ මේ වගේ වාජනයකට දාලා හොඳට සීල් කරන්න පුළුවන් වාජනයක දාලා කන්ටේනර් එක හොඳට පියන වහලා අපිට ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනෙට ගන්න මේක අපි බොන්න ඕනේ කෑමට කලින් මෙන්න මේ විදියට මේකෙන් තේ හැන්දක ප්‍රමාණය මේ වගේ ප්‍රමාණයක් එකතු කරලා උණු වතුර ටිකක් දාලා මේක හොඳට දිය කරලා මෙන්න මේ විදියට හදාගෙන මේක ටිකක් වහලා තියන්න ඕනේ අපිට බොන්න පුළුවන් ප්‍රමාණයට නිවුනහම මේක අපිට බොන්න ගන්න පුළුවන් මේක බොන්න පුළුවන් මේකෙන් ඕගොල්ලන්ගේ මහත් අඩු කරගන්න කොලෙස්ටරෝල් අඩු කරගන්න ලේවල තියෙන සීනි ප්‍රමාණය අඩු කරගන්න ඊළඟට අක්මාවේ තෙල් දිය කරන්න මේ හැම එකකටම මේ ඩ්‍රින්ක් එක හොඳයි මේක හදලා තියාගත්තාම උදේට හවසට දවසට දෙසරයක් ඕගොල්ලන් කෑමට පැයකට කලින් මේක බොන්න එතකොට මේකේ හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් ඒකම හොඳට කෑම කන්ට්‍රෝල් කරලා එක්සයිස් කරනවා නම් වඩාත් හොඳ ප්‍රතිඵල ඉක්මනින් ගන්න පුළුවන් මේක අපේ සෞඛ්‍ය හොඳට තියාගන්න නිරෝගීව ඉන්න උතුම් හොඳ